Manuthi again. That's the performance. Manuthi, thank you. මම ඇත්තටම චූටි කාලින්දලා ආසාවක් තිබ්බා මුළු ලෝකෙම දන්න ගායිකාවක් වෙන්න. ඉතින් මේ වේදිකාව මගේ පළවෙනි ස්ථානයේ වුණා ඒකට. ඉතින් ගොඩක් ස්තුතියි ඒකට. කෝචර්ස් අපි තාම වැස්ස තෙමෙමින් ඉන්නේ. ඒ කොහොමද? කෝච් නදිනි. මේ ගීතය යුගයක් වෙනස් කරපු ගීතයක්. ෆිල්ම් සොන්ග් එකක් ආශිකී 2 එකේ අපි ගොඩක් ආදරේ කරපු කරන ගීතයක්. ශ්‍රේයා ഘോഷල් කියන ඒ අද්විතීය ගායිකාවගේ මේ ගීතය අද ඇහෙන්නේ වයස අවුරුදු 12ක මනුතිගේ. ඔව්. නතාෂා ශ්‍රියා ഘോഷල් ගැන මතක් කරපේක හොඳයි. මොකද අපි ගොඩාක් ආස කරන ලස්සන හඬක් තියෙන ඉන්දියාවේ ගායිකාවක්. ඉතින් මනුති කියන්නේ වේරියේෂන්ස් හරි ඒ පැත්ත ගැන ගත්තොත් ඉතාමත් નિરાයාසයෙන් ඇයගේම සහජ හැකියාවෙන් ලස්සනට වේරියේෂන්ස් ගායනා කරන්න පුළුවන් පුතෙක්. ඉතින් මම අද මේ ගීතයේ රස විඳිනකොට මම හිතුවේ මම හින්දි ෆිල්ම් එකකට ගිහිල්ලා ඉන්නවා වගේ. මොකද මේ තිබ්බ පසුතල එක්ක මනුතිගේ හඬත් එක්ක මනුතිගේ ගායනයත් එක්ක මම හිතනවා මේ තමයි ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් ලස්සන හඬක්. මනුති ඔයාට සුබ පැතුම්. Thank you, Coach. Coach Resha, Manuthi kiwa mulu lokema danna gayikawa wenna thamai ayata heenayak thibune kiyala. Mama hitanawa age me handin age dakshatawen kusalatawen mulu lokema danaganna gayikawak wagema ape punchi ratath mulu lokayak idiriyema osawa tiyanna ayata puluwankama thiyena kiyala. මං හිතන්නේ මනුති වාගෙන වචනයක් කියන්න ඕනේ. මනුති කියන්නේ අපි මෙච්චර කල් දැක්කේ ක්ලාසිකල් සොංග්ස් ගායනා කරනවා. හැබැයි මේ හින්දි ගීතයක මේ භාෂාවත් අපිට ප්‍රශ්නයක් නේ. අපි සිංහල භාෂාවෙන් ගීත ගායනා කරන්නේ. හැබැයි හින්දි භාෂාව හැමෝටම
උච්චාරණය කරන්න අපහසුයි. හැබැයි මං හිතනවා මනුති ඒ අභියෝගයත් ජය අරගෙන හින්දි භාෂාව ඉන්දියාවේ අපි ಭಾರತයේ ඉන්න දරුවෙක් වගේ බොහොම નિરાයාසයෙන් මේ ගීතය ගායනා කරා. ඒ භාෂාවත් ඇයට හරි හුරුයි. හරි ලස්සනට ඒ වේරියේෂන්ස් එක්ක මං හිතන්නේ ඇය අතිසාර්ථකව ගීතය ගායනා කරා. ජාත්‍යන්තරයට අනිවාර්යෙන්ම යන්න පුළුවන්. ඔයාලට ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වෙන්න පුළුවන්. Thank you, coach. Coach Harshana. අපි ගායනාවන් අහනකොට අපි ටෙක්නිකලි කරෙක්ට් ගායනාවන් අහනවා. ඒකට විශේෂයෙන්ම දැන් ඔය හඬ අලංකරන වෝකල් ටෝනල්ස් මේ හැම දෙයක් ගැනම අපි කතා කරලා තියෙනවා මේ ජාත්‍යන්තර වේදිකාව මතදිම. එතකොට ඇගේ හඬේ තියෙන මේ සුමට බව සහ අර හඬ නවන්න පුළුවන් හැකියාව කියන දේ කොයි තරම් මේ ගීතය සාර්ථක වෙන බලපෑවද? 100,000 ගානකින් මං කලින් කිව්වේ ඒක මගේ දරුවෙකුටත් කිව්ව මං පුතාටත් කියනවා. ඒක විශේෂ හේතුවක් නිසා පුතේ මේ ගීතය අපි අහලා තියෙන්නේ වැඩිහිටියෝ රීමේක් කරපුවා ගොඩක් අවස්ථාවල. ඉන්දියානු දරුවන් කියනවා අපි අහලා තියෙනවා. හැබැයි ලංකාවේ දරුවෙක් ගායනා කරන ප්‍රථම වතාව ඉතාම සියුම් තැන් ඉතාම රසවත්ව ඉදිරිපත් කරපු ප්‍රථම වතාව පුතේ මං ඔයාගෙන් දැක්කේ. ඉතින් සැලියුට් යූ. මේ හැකියා තමා නතාෂ අපි පරිස්සම් කළ යුතු. මොකද මේ හැකියා පරිස්සම් කළ යුතුමයි කියන්නේ මං මේ අපේ අනාගතය. අපි ඉතිරි කරන්න ඕනේ මේ අනාගතය තමයි. ඔබ හින්දි ගීත වලට ඔබේ අර මම හැම වෙලෙම කියන වගේ හදවත දෙන කෙනෙක්. අද මං හිතන්නේ ඔබේ හදවත ඒ වගේම ප්‍රේක්ෂක අපේ හදවත හැමෝගෙම හදවත සොරාගත් ගායනයක් තමයි මනුති කලේ. ඇත්තටම නටාෂා ඉඩෝරයක් කාලයක් තිබිලා වැස්සක් වහිනකොට අපිට දැන් සනීපය තියෙනවා නේද? අද වැස්සකුත් තිබුණා. ඒ වැස්ස මෙතනට ගේන්න අපේ ශිල්පීන් ගොඩාක් මහන්සි වුණා. ඒ වගේ හැඟීමක් ඒ වගේ සැනසීමක් ඔයාගේ ගායනයෙන් මට ලැබුණ පුතේ. ඇත්තටම මේ ගීතය ශ්‍රියා ගෝෂල් ගායනා කරන්නේ. හැබැයි ලයිව් සිංහ කරද්දි ඇයට වුණත් සුළු වශයෙන් දේවල් වෙනවා. මොකද මේ ගීතේ ඒ තරමටම අමාරුයි ගායනා කරන්න. දැන් මේකේ වර්ෂන්ස් දෙකක් තියෙනවානේ. එකක් තියෙනවා ක්ලාසිකල් හැඩයට, අනෙක් එක තියෙනවා රොක් හැඩයට. එතකොට මනුති දුව මෙතෙන්ට ගේනවා ක්ලාසිකල් වලින් පටන් ගන්නවා. ඉවර කරනවා එනර්ජටික් සොෆ්ට් රොක් හැඩයකින්. ඉතින් මං හිතන්නේ හැම තරගයක් අපි ක්‍රිකට් කෙනෙක් ගත්තොත් එහෙම වන් ඩේ ප්ලේ කරන්න පුළුවන්, 2020 ප්ලේ කරන්න පුළුවන්, ටෙස්ට් ප්ලේ කරන්න පුළුවන් එහෙම ක්‍රීඩකයෙක් ඉන්නවා. මං හිතනවා මනුතිත් ඒ වගේ කෙනෙක් කියලා, වර්සටයිල් සිංගර් කෙනෙක් කියලා. බොහොම ස්තුතියි පුතේ ගායනයට. කොහොමද මේ පර්ෆෝමන්ස් එක? මේ වගේ පර්ෆෝමන්සස් දිගටම බලන්න කැමති නම් The Voice Kids Sri Lanka YouTube channel එක අමතක නොකර මේ දැන්ම subscribe කරන්න.